කොරෝනා වෛරසයේ පැතිරියාමත් සමග චීනයේ වුහාන් නගරය තුළ කොටු වූ ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම අවසන් වූයේ ඊයේ පෙරවරු වේ. ඒ ශ්‍රී ලංකාවේ සිට පිටත් වූ විශේෂ ගුවන් යානය චීනයේ වුහාන්හි ටියන්ජින් ගුවන්තොටුපළට ගොස් වුහාන් වී කොටු වී සිටි ශ්‍රී ලාංකිකයින් 33 දෙනා නිරුපද්‍රිතව රැගෙනීමත් සමගයි. මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි 33 දෙනා අතර කාන්තාවන් 16 දෙනෙකු සහ කුඩා ළමුන් සිව් දෙනෙකු ඇතුළත්ව සිටියා. එලෙස පැමිණි සියලු ශ්‍රී ලාංකිකයින් අංග සම්පූර්ණ පරීක්ෂණයට ලක් වූයේ මේ ආකාරයෙන්. ඉන් අනතුරුව ඔවුන් බත්තල සිට විශේෂ බස් රථයකින් දියතලාව යුද හමුදා මූලික රෝහල වෙත රැගෙන ගියේ විශේෂ ආරක්ෂාවක් මැද්දේ. ශ්‍රී ලංකා යුද හමුදා විසින් එහි ඉදිකර තිබූ සියලු පහසුකම් සහිත නිරෝධායන මධ්‍යස්ථානයේ ඔවුන් රඳවනු ලැබුවා. දැනට ජීතලාවයට ඇතුළු කරන ලද සිසුන් ඔවුන්ගේ පළවෙනි දිනය අවසන් කළා. ඒ කිසිම පුජ්‍යලයකට මේ රෝගය ආසාදුණු ලක්ෂණු නැහැ. ඒ වගේම අපි දිනපතා මොනිටර් කරනවා ඒ අයට මේ රෝගය ලක්ෂණ වැරදීද කියන එක. ඒ අය හොඳින් අඳුරේ සිටිනවා. තව දින 13කින් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඒ අය නිරෝගී තත්ත්වයේ සිටී කියලා. එවහම ඥාතීන් වෙත බාර දෙමු. මේ අතර නව කොරෝනා වෛරසයේ ආසාදනය වූ බවට සැක කර පසුගිය සතිය තුළ රෝගීන් 71 දෙනෙක් ඇතුළත් කළ බවයි අංගොඩ ජාතික බෝන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සඳහන් කළේ. ඒ රෝගීන් 71 දෙනාගෙන් එක් අයෙකු පමණයි වෛරසය සැබවින්ම ආසාදනය වී ඇති බවට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සහතික කළා තියෙන්නේ. අද දිනේ රෝගීන් 9 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. එම වෛරසය තහවුරු කරන ලද ඒ චීන ජාතික කාන්තාවත් ඇතුළත්ව ශ්‍රී ලාංකිකයන් 5 දෙනයි, අනික් අය විදේශික රෝගීන්. ශ්‍රී ලංකාවෙන් හමු වූ නව කොරෝනා වෛරසයේ ආසාදිත එකම රෝගියා වූ චීන ජාතික කාන්තාව තවමත් එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අවසන් ජෛව වාර්තාව ලැබුණු පසු ඇයව රෝහලින් පිටත් කිරීමට හැකියාව පවතින බවයි. මේ වෙනකොට සම්පූර්ණ සුවය ලැබලා තිබෙනවා. ඒ රෝගියාගේ ජෛව සාම්පල MRI රසායනාගාරය වෙත යවලා තිබෙනවා. එය අවසන් ජෛව සාම්පලයයි. ඒ සාම්පලයේ ප්‍රතිඵල ලැබුණු වහාම එය හොඳ තත්ත්වයේ තිබෙනවා නම් රෝගියා අපි වහාම රෝහලින් මුදුවහැර යවන්නට බලාපොරොත්තු වෙනවා. මේ අතර බීජිංහි ශ්‍රී ලංකා තානාපතිවරයා පවසන්නේ එරට රැඳී සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් 155 දෙනාද ඔවුන්ගේ අවශ්‍යතාවය මත මෙරටට වීමට කටයුතු කරන බවයි. මේ සිද්ධිය පටන් ගන්නකොට අපේ දානපති කාර්යාලයත් එක්ක සම්බන්ධව වෙලා හිටිය සිසු කණ්ඩායම ඔක්කොමලා 864යි. ඒ 864න් අද වෙනකොට අපේ දානපති කාර්යාලය මාර්ගයෙන් අපි 805 වෙනා ලංකාවට පණිවිඩ අපි උදව් කරලා තියෙනවා. තව පිටිසක් ඉන්නවා ඉතිරි වෙලා. සමහරක් අය අපිට කමතා ප්‍රකාශ කරලා තියෙනවා ලංකාවට යන්න ඕනේ කියලා. අපි දැනටම සූදානම් වෙලා ඉන්නවා ලබන තව කීපයක් ඇතුළ ලංකාවට යවා ගන්න. අපි දාන ප්‍රතිකාරයලට සම්බන්ධ වෙලා කතා කරේ ඒ මේකනාත් ලංකාවට එන්න අවශ්‍ය වැඩ කටයුතු කරලා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා කියන එක මට බොහොම විශ්වාසයකින් කියන්න පුළුවන්.